අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන්නේ සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන ප්‍රථමින් නවදානිය පුවත් සිරස්තල වෙත ගත වූ පැය 24 තුල කොවිඩ් මරණ 4ක් समस्त मरण संख्याव 94 දක්වා ඉහළට ඊ දිනේට පමණක් කොවිඩ් ආසාදිතීන් 458ක් වැඩිම ආසාදිතීන් ජලිත් කොළඹින් IDH රෝහලේ හෙදියකටත් කොරෝනා නිවර් සුලිකුණාටුව කන්කසන්තුරේ වෙරළට කිලෝමීටර් 220ක් නැගිනිහිරින් ස්ථානගත වේ ප්‍රදේශ රැසකට වර්ෂාවෙන් පීඩා අනතුරු හැඟවීම් නොතකා ත්‍රිකුණාමලේ වරායෙන් දීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් පෙරළී එක් අයෙක් මරුට බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව මේ මස 30 වනදා හිටපු ජනපති කාර්යමණ්ඩල ප්‍රධානියාගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප වේ ශ්‍රී ලංකා ගුවන් හමුදා MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් බලගණය 25 වන සංවත්සරයේ සමරයි ප්‍රථමී නවදානිය දේශීය පුවත් වෙත නිරිතදිග බෙන්ගාල බුක්ක මුහුද් ප්‍රදේශයේ පැවති නිවර් ඡණ්ඩ සුලි කුණාටුව අද උදැසන 2:30 වන විට ලංකාවේ කංකසන්තුරිය වෙරළට කිලෝමීටර් 220ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අනතුරු හැඟවීම් නොතකා ඊයේ පෙරවරුේ ත්‍රිකුණාමලය තිරිකඩ වෝර් දීවර තොටුපළෙන් මුහුදු ගිය දීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් එකයි කෝ ජීවිතක්ෂයට පත් වී තිබෙනවා පවතින වැසි සහිත කලකුණ තත්වයේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රසකට සුලකින් සහ වර්ෂාවෙන් දැඩි බහදා එල්ල වී තිබෙනවා. ඒ අනුව උතුරු පළාතේ වවුනියව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පසුගිය දින දෙකක කාලය තුරදී වැසි සහිත කලකුණ තත්වයක් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එමෙන්ම කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් නොතකා ඊයේ පෙරවරුේ ත්‍රිකුණාමලය තිරිකඩ වූර් දීවර තොටුපළින් මුහුදු ගිය දීවර යාත්‍රාවක් මෑත මුහුදේදී අනතුරකට ලක් වී තිබෙනවා. එම අනතුරෙන් එකයිකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වී ඇති පුත්කලයා ත්‍රිකුණාමලය තිරිකඩ වූර් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියකු බවයි වාර්තා වන්නේ. මෙතර නිරිත දෙක බෙන්ගල බොක්ක මොහොදු ප්‍රදේශයේ පැවති නිවර් සුලි කුණාටුව ඡණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ වෙරළට කිලෝමීටර් 220ක් නැගිනිහිරින් ස්ථානගතව පැවතුණු බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එය ඉදිරිපැය 24ක කාලය තුළ ඉතා ඡණ්ඩ සුලි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරන වැති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේහෙතුවෙන් පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරය ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ බල රළු විය හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටයුතු වලින් වැළකී සිටින ලෙසද කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඊ දිනේදී මෙරටින් කොවිඩ් මරණ 4ක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටින රහස් පොලිසිය හිටපු අධ්‍යක්ෂ ශානි අබේසිකර මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳ තොරතුරු ඊයේ දින වාර්තා වුණා. අදාළ පුද්ගලින් සිව් දෙනා ගිනිගත්තේන සේඹලාපේ දකුණ කොළඹ 15 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එත් සමග මෙරටින් වාර්තා වන සමස්ත COVID මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින මෙරටින් තහවුරු වූ මරණ අතර ගිනිගත්තේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුත්කලෙකු දවනවා. ඔහු බන්ධනාකර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත ඇතුළත් කෙරුණු පුත්කලෙක්. එම පුත්කලයා පසුගිය 22 වන දින මියකොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග පාචන රෝගී තත්වයක් හේතුවෙන් ඇති වූ ආසාදන තත්වෙන් බහු අවයව අක්‍රිය වීමයි.
එසේම පරස් 4 හැවිරිදී සියඹලාපේ දකුණු ප්‍රදේශයේ පදිංචි පිරිමි පුත්කලෙක්ද ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ අතරට අයත් එම පුත්කලයා ඊයේ දින හොමගම මූලික රෝහලෙදී මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිදන්ගත වකුගඩු රෝගයක් කොවිඩ් 19 වෛරසය සමග උත්සන්න වීමයි ඊයේ දින තවත් කාන්තාවක් කොවිඩ් 19 වෛරසය ආසාදින වීම හේතුවෙන් මියගොස් තිබෙනවා එම කාන්තාව කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කාරණියක් වන අතර ඇයත් හොමගම මූලික රෝහලෙදී මියගොස් තිබුණා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 වෘතී පිරිමි පුත්කලෙක්ද ඊයේ දින කොවිඩ් ආසාදින වීම හේතුවෙන් කොළඹ IDH රෝහලෙදී මියගොස් තිබෙනවා කොවිඩ් 19 ආසාදින සමග නිදන්ගත අක්මා රෝගයක් උත්සන්න වීමෙන් අදාළ පුත්කලයා මියගොස් තිබෙනවා කොවිඩ් 19 රෝගීන් 94 දෙනෙක් අපේ රට තුලින් වාර්තා වෙලා තියෙනවා මේ 81 දෙනෙක්ම ඔක්තෝබර් 4 වෙනිදාන් පස්සේ අපිට හමු වෙච්ච එහෙම නැත්නම් පැලියොගඩ පොකුර අපි හඳුනා ගැනීම පසු මිය ගිය කොවිඩ් 19 ආසාදිතින් මේගෙන් සැලකිය යුතු පිරිස නිවෙස්වලදී මිය ගොස් තියෙනවා ඊයේ දිනදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතින් 458 දිනක හඳුනා ගැනීමට හැකි වුණා ඔවුන් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ දිනෙත් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා එම සංඛ්‍යාව 259ක් එසේම කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 78 දිනක සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 23ක් ඊයේ දින හඳුනා ගැනුණා ඒත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පැලියකොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 17432ක් දක්වා ඉහළ ගියා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතින්ගේ සංඛ්‍යාවද 20967ක් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා ඉන්පුට් කලින් 14962 පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 5911 දෙනෙකු පමණයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය මගින් පසුගිය 22 දින සිදු කරන ලද PCR පරීක්ෂණයෙන් බේරුවල ප්‍රදේශ සභාවේ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදින වී ඇති බවට තහවුරු වී තිබෙනවා ඒ හේතුවෙන් බේරුවල ප්‍රාදේශීය සභාවේ දර්ගා නගරයේ උප කාර්යාලය දින 14කට තාවකාලිකව වසන්තමා ඇති අතර බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද නිරෝධායනයට ලක් කර ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ මෙතර කොළඹ සිට පානතුර දක්වා පැමිණෙන කාර්යාල සේවකීන්ගේ ආඹු PCR පරීක්ෂණයක් ඊයේ පසුරුවේ පානතුර දුම්රිය ස්ථානයේදී සිදු කරුණා. ඒ පානතුර දකුණු පොලිසිය සහ පානතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන් ජාතික බොවන රෝග විද්‍යා ඒකකයේ හෙවත් IDH රෝහලේ හෙදියකට කොරෝනා ආසාදින වී ඇති බවට වාර්තා වනවා. අදාළ හෙදියට කොරෝනා ආසාදින වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවටයි මෙවන විට තොරතුරු අනාවරණය වී ඇත්තේ. රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර දිවිනකම ආධාර ලැබින්ට නිවාස ආධාර ලබා දීම තුලින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තියේ සාක්ෂිකරුවන් නොකඳවා එම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැත්ද යන තීන්දුව මේ මස 30 වෙනිදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. මෙම නඩුවෙන් විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්ති යටතේ විත්තිකරුවන් නිදුස්කුට නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉක්ුද්දා බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට ලිඛිත දේශන බාර දී තිබුණා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා විසින් පැමිණිලි පාර්ශවයේ ලිඛිත දේශනද අධිකරණයට බාර දුන්නා. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්ති යටතේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේද නැත්ද යන තීරණය මේ මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බවයි සඳහන් කළේ.
අල්ස් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින තමන්ව අපමත උදාහරණ ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානි IHK මහනම් මහතා විසින් ඉදිරිපත් කළ අප ඉල්ලීම කොළඹ ත්‍රිපුත්කලේ මහාධිකරණ විනිසුරු මණ්ඩල විසින් ප්‍රතික්ෂේප කළා. සම්පත් අබේකෝන් සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුත්කලේ මහාධිකරණ විනිසුරු මණ්ඩල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. තම සේවාදායකයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ තුල කොවිඩ් ආසාදිතින් රසක් හමු වී ඇති බවත් සිය සේවාදායකයා හෘද රෝගියෙක් වන බැවින් ඔහුගේ ජීවිතයට අනුතුරක් සිදු විය හැකි බව අප ඉල්ලීම ඉදිරිපත් කරමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මීට පෙර අධිකරණයට කරුණු දක්වා තිබුණා. එය සුවිශේෂී කරුණක් සේ සලකා තම සේවාදායකයා අපමත උදාහරණ ලෙසයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ. එහෙත් විත්තිකරු තමන්ට නියම කර ඇති සිර දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත අභියෝජනයක් ඉදිරිපත් කර ඇති අතර එය ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතව තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නා. ඒ අනුව අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ. අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ තෙවන දිනේ අදයි මේ එහිදී පළ වූ අදහස්. පාර හදන්න පුළුවන් නම් දවස් 90න් ඇයි ප්‍රශ්නට උත්තර දෙන්න බැරි? සිංහ රාජයට හානියක් වෙන්නේ නැති විදිහට තමයි ඉදිරිගිරීම් කරන්නේ. බලලා මල්ලෙන් පෑන් කිව්වා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පාර හදනවා කියලා. හැබැයි අපේ පාර්ලිමේන්තුවට අපිට තියෙන අයිතිය ජැක් බූට් එකෙන් වහන්න හදනවා. ඔබතුමා කොළඹ දිස්ත්‍රික්කේ ලංකම්මඩ ගිහිල්ලානේ ජීවිතේල ලංකම්මඩ ගිහිල්ලා. ඊර්ෂ්‍යා කරන්න එපා රටේ වැඩක් වෙද්දි. මම කොළඹ දිස්ත්‍රික්කේ නමුත් ලංකාවේ ජනතාවම අපි විපක්ෂයක් හැටියට නියෝජනය කරනවා. පහුගිය කාලවලවල මේ විල්පත්තුව ලිකරනවායි කියලා මේ රටේ විශාල කතාබහක් ගියා. ඔබතුමා ගන්න මොනවද මෙවැනි දේවල් වෙන්නේ නම් නීතියේ අනුසක ක්‍රියාත්මක කරන්න කිසි වෙලාවක පසුබට වෙන්නේ නැහැ කියන එකත් ප්‍රකාශ කරන්න ඕනේ. PCR යන්ත්‍ර වෙන්ටිලේටර් සහ දැඩි සත්කාරක ඒකක අනන් සංඛ්‍යාව පිළිවෙලින් විදේශ ආධාර වලින් ලබා දුන්නු ප්‍රමාණය කොපමණද? රජයේ මුදල් වැය කිරීමෙන් නිර්මාණය වුණු දේවල් කොපමණද? ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කිරීම ආරම්භ කර තිබේ. COVID-19 වෙනුවෙන් නිපදවුණු ලබන එන්නක් ලබා ගැනීමට 2020-21 සඳහා ඉදිරිපත් කර ඇති අයවැහි ප්‍රමාණව ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවක් නොපෙනේ. ඒ සඳහා රජයේ සූදානම පිළිබඳව මෙම ගරු සභාව PCR පරීක්ෂණ සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ මධ්‍යස්ථාන 25ක් යන්ත්‍ර 34ක් ස්ථාපිත කර ඇත. යන්ත්‍ර 11ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ව්‍යාපෘති වන ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදලින් ලබාගෙන ඇත. පරිත්‍යාග ලෙස PCR යන්ත්‍ර 14ක් ස්ථාපනය කර ඇත. එමෙන්ම රෝගිය වාර්තා වීමෙන් අනතුරුව වෙන්ටිලේටර්ස් 220ක්ද දැඩි සත්කාරක ඒකක ඇඳන් 61ක්ද රජයේ රෝහල් පද්ධතියට එකතු කර ඇත. ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 4000ක් පමණ මේ දක්වා සිදු කර ඇත. ශාලත එන්නත් සැපයුම් යාන්ත්‍රණයක් වන කොවැක්ස් මගින් පවත්වාගෙන යනු ලබ එන්නත් වැඩසටහනට අපි ඇතුළත් වූයෙමු. බැන්ඩික්ස් කර්මාන්ශාලාවේ එම රෝගියාට රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳව ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමාට දන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන ලෙස කෘතිම රා නීති විරෝධී මත්පැන් හා දුම්වැටි විශාල වශයෙන් රට තුළ ව්‍යාප්තව ඇති බැවින් ඉන් රජයට අහිමි වන රුපියල් බිලියන 80ක පමණ වන බදු මුදල් ලබා ගැනීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දුන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතායි. මේ රටේ මහා වසංගතයක් විදිහට මේ කෘතිම රා විශේෂයෙන් ඇමෝනියායි යූරියා පෝරයි පරණ ෆෝන් බැටරි වල නිකන් කැඩ්මියම් බැටරිත් ඒ වගේම සීනිත් පාවිච්චි කරලා තමයි මේ කෘතිම රා හදන්නේ. මේ කෘතිම රා එක පැත්තකින් අරක්කු නිෂ්පාදනයටත් අනිත් පැත්තෙන් විනාකිරි නිෂ්පාදනයක් ගන්නවා. අරක්කු පිළිබඳ කාරණේ විනාකිරි පිළිබඳ කාරණේ ගත්තොත් මේක සෞඛ්‍යමත්තුමියත් ඉන්න වෙලාවේ මේක බරපතල සෞඛ්‍යමය ප්‍රශ්නයක් බවට අදපත් වෙලා. දැන් ඔබතුමාට ආපු වார்த்தාවේ කොහොම තිබ්බා කෘතිම රා යම් ප්‍රමාණයක් විනාකිරි නිෂ්පාදනය දෙනවා මේ පසුපෙළ ඉන්න ආණ්ඩුපක්ෂ මන්ත්‍රීතුමාලගෙන් අහුවොත් කියනවා. මේ පිළිබඳව මීට වඩා ගැඹුරු විද්වත් පරීක්ෂණයක් ඔබතුමාගේ අමාත්‍යංශ නිලධාරීනුත් ස්වාධීනව මේ වාර්තා දෙන අයට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීනුත් ඊට අමතරව වෙළඳ අමාත්‍යංශ යටතේ ඉන්න පාරිභෝග අධිකාරිය නිලධාරීනුත් සිකුත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ අනිකුත් අවශේෂ ආයතනත් යොදාගෙන විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කළා මේ පිළිබඳව පරීක්ෂණ කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමා කියන එක පිළිගන්නවා. මෙතනදී සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තමයි අපි නිලධාරීන්ගෙන් ඒ කරුණු කාරණා අරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තුවේ මේ උත්තර ලබා දෙන. ඔබතුමා කිව්වා වගේම මමත් එහෙම තමයි කරලා තියෙන්නේ. ඒකට දැන් ඔබතුමාගේ කරුණු කාරණා මම මට හිතෙන විදිහට වැදගත් කරුණු කාරණා. අපි ඒ ගැන විශ්ලේෂණය කරලා මම තවදුරටත් ඒ ගැන මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔබතුමාට කියන්න. ඔබතුමාගෙන් දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට දැනගන්න කැමතියි ජනාධිපතිතුමා අයවැයලේකනේ සඳහන් කරා සුරාබදු ආඥා පනත වැනි විශේෂ පනත් නීති විරෝධී මත්පැන් දුම්වැටි වෙළඳාම් වළක්වා ගැනීමේ නියාමනයන් ශක්තිමත් කිරීමට හැකිවන පරිදි දල වශයෙන් රුපියල් බිලියන 80ක් විතර
නීති විරෝධී මත්පැන් සහ මේ ආශ්‍රිත කාරණා එක්ක සුරාබද්ධ වශයෙන් ලැබිය යුතු බිලියන 80ක් විතර වංචා කරනවා කියලා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ වෙනවා මම ඔබතුමාට මේ පිටපතක් දෙන්නම් මේ මාධ්‍ය වාර්තාවල පිටපත හැබැයි මුදල් අමාත්‍යාංශයමත් පිළි අරගෙන තියෙනවා ෂෙම වාර්ෂිකව සිද්ධ වෙන හොරකම බිලියන 40යි කියලා 80 පිළිගන්නේ 40යි කියලා ඒ කියන්නේ බිලියන 40ක යම් වංචාවක් සිද්ධ වෙනවා විවිධ අවස්ථාවලදී මේම ලීකේජ් එක ඒ කියන්නේ බදු නොගෙවීම සම්බන්ධයෙන් විවිධ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා මොකද මමත් දන්නවා ඔබතුමා කියනවා වගේම යම් අවස්ථාවලදී මේ ලැබිය යුතු මුදල රජයට ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි ඒක පිළි අරගෙන තිනවා ඒ නිසා තමයි අපි ඒ සඳහා ක්‍රමවේදයන් දැන් සකස් කරගෙන යන්නේ ඒ සියලුම බදු නැවත රජයට ලබා ගැනීමට ඒ පිළිබඳව ඔබතුමාගේ අදහසුත් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා දැනට ඉදිරිපත් කරලා තියෙන අදහස් ගැනත් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 9 බලගණියට අයත් MI-24 ප්‍රහාර හෙලිකොප්ටර් යාන බලගණියට වසර 25ක් සපිරෙනවා පාවින යුද ටැංකිය නමින් විරුදාවලියලත් MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යාන බලගණය 1995 වර්ෂයේ නොවැම්බර් 24 වන දින ගුවන් නියමුවන් 6 දෙනෙකු ඉංජිනේරු කාර්ය මණ්ඩල සමාජිකින් 26 දෙනෙකු සහ හෙලිකොප්ටර් යාන 3කින් ආරම්භ කෙරුණා MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානය පියාසර කරන ලද පළමු ගුවන් නියමුවන් දෙදෙනාට හිමි ගෞරවය හිමිවන්නේ ස්කොඩ්‍රන් ලීඩර් ජගත් රොඩ්‍රිගෝ සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් තිලින කළුආරච්චි යන නිලධාරීන් දෙපළටයි. අභිමානවත් දේශයක් ගොඩනැගීම සඳහා එදා සිට මේ දක්වා වසර 25ක කාලය තුළ මෙම හෙලිකොප්ටර් යානා බලගණී සමාජිකයින් 28 දෙනෙකු අප මාතෘභූමිය සුරැකීම සඳහා සිය ජීවිතය පූජා කර තිබෙනවා. එමෙන්ම මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම පියාසර බලගණයන් අතුරින් වැඩිම ජීවිත පරිත්‍යාගයක් සිදු කරුන් ලැබූ පියාසර බලගණයද මෙය වීමයි. අභිමානවත් වූත් ප්‍රවුඩ් වූත් ඉතිහාසයකට උරුමකම් කියන මෙම අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බලගණේ වත්මන් සමාජිකයින් විසින් මෙලෙස රටේ ඒකීය භාවිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිය ජීවිත කැප කළ තම සහෝදර ගුවන් විරුවන් අනුස්මරණය කිරීම හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ රණවිරු ස්මාරකය අභියසදී සිදු කළා. එමෙන්ම 25 වන සැමරුම අර්ථවත් කරමින් ගුවන් හමුදා මූලික කඳවුරු පරිශ්‍රයේදී ප්‍රක්‍රෝපණ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙතයි. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියට සහභාගී වන කණ්ඩායම්වල අවසන් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා නිල වශයෙන් නිවේදනය කළ අතර ඒ සම්බන්ධයෙන් දැනුම් දීමේ මාධ්‍ය හමුව ඊයේ කොළඹදී පැවැත්ුණා. අපි මේ ක්‍රීඩාවලිය පවත්වන්නට අදහස් කරේ දැනට අවුරුදු 3කට පමණ පෙර. නමුත් යම් යම් හේතු නිසා අපිට අවස්ථාව ලැබුණේ නැහැ පවත්වාගෙන යාමට. හෙල්ත් ගයිඩ්ලයින්ස් අනුව ක්‍රියා කිරීමට අපගේ ක්‍රීඩා අමාත්‍යන් ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා ඉතාමත් සුහදව සහයෝගය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිනි සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අපිට හුඟක් සහයෝගය ලබා දී මේ තරගාවලිය කෙසේ හෝ පවත්වෙමින් යාමට අපිට ආධාර කිරීම ගැන ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මෙම තරගාවලිය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ක්‍රියාත්මක වෙනවා. මේ මාධ්‍යයට විවෘත කළහොත් මාධ්‍ය නියෝජිතයින්ටත් දින 14ක නිරෝධායනයකට ලක්වන්න සිද්ධ වෙනවා. ඒ හැරුණු විට අපි සෑම කලාපයකම නිෂ්පාදන කණ්ඩායම ස්ථානගත කරලා තියෙනවා. ඔබට පුළුවන් මට ඕනෙම වෙලාවක කතා කරන්න. ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල සපයනවා.
Colombo Kings, Gold Gladiators, Candy Tuskers, Jaffna Stallions සහ දඹුල්ල Viking යන කණ්ඩායම් පහ IPL තරගාවලිය සඳහා සහභාගී වෙනවා. Herschel Gibbs පුහුණුකරු ලෙස කටයුතු කරන Colombo Kings කණ්ඩායමේ නායකත්වය දරන්නේ Angelo Matthews. ඉසුරු දාන Dinesh Chantimal වැනි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකින් මෙන්ම Andrew Russell වැනි ජාත්‍යන්තර අධ්‍යක්ෂ සහිත ක්‍රීඩකින්ද ඊට ඇතුළත්. හෂන් තිලකරත්න ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර් සංචිතයට දිල්රුවන් පෙරේරා කුසල් මෙන්ඩිස් වැනි දේශීය ක්‍රීඩකින් සමග බ්‍රෙන්ඩන් ටේලර් ඉර්ෆාන් පතන් වැනි විදෙස් ක්‍රීඩකින් ඇතුළත්. තිසර පෙරේරා නායකත්වය ලබා දෙන ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සුරංග ලක්මල් වනිදු හසරංග දන්චිත සිල්වා වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකින් සමග ෂොයිබ් මලික් වැනි ජාත්‍යන්තර අධ්‍යක්ෂ සහිත ක්‍රීඩකින්ද ඇතුළත් වෙනවා. එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ තිලින කණ්ඩම්බේ. මොයින් ඛාන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු තුකරන ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ ෂයිඩ් අෆ්රිඩි වන අතර එම් සංචිතයට දනුෂ්ක ගුණතිලක බාලුක රාජපක්ෂ අකිල දනංජය වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත්. දඹුල්ල වයිකින් කණ්ඩායමට තවමත් නායකයෙක්පත් කර නොමැති අතර එම් සංචිතයට දසුන් ශානක ලහිරු කුමාර නිරෝෂන් දික්වැල්ල උපුල් තරංග වැනි ක්‍රීඩකයින් ඇතුළත්. එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ඕවිෂ් ෂා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 එම පොතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අප නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.